right high-tech SL එකෙන් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ ඩෑෂ් කැම් පිස්සුව ගැන. ඕගොල්ලන් online marketplaces වල online sellers ළඟ Google එකේ හැමතැනම බැලුවොත් මේ Chinese dash cam හරියට ජනප්‍රිය වෙලා තිනවා. Chinese dash cam කියලා ගත්තොත් සෑහෙන dash cam ප්‍රමාණයක් Chinese ඒවා දැක් ගන්න පුළුවන්. අද වෙනකොට ඒක පිස්සුවක් කියලා හැමතැනම අපි දැක්කොත් comment කරලා තිනවා සෑහෙන කට්ටිය ඉල්ලලා තිනවා මේ dash cam. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ high-tech SL එකෙන් මොකද්ද මේ Chinese මිල අඩු dash cam එකක් ඇතුළේ තියෙන්නේ මොනවද අපිට හම්බෙන්නේ කොහොමද මේකේ quality එක අපි බලමු high tech SL වලින් අද right quick unbox එක කරන්න යන්නේ අපි මේ dash cam එක මේක මේ අද වෙනකොට ලංකාවේ රුපියල් 2000 කටත් අතර අඩු මුදලට ගන්න පුළුවන් සාමාන්‍ය 2000ක් 1900ක මුදලට ගන්න පුළුවන් dash cam එක HD Chinese dash cam එකක් කියනවා dash cam එකේ specification එක ගත්තොත් box එක ගහලා තියෙනවා screen size එක quality එක megapixel resolution එක ඒ වගේම picture format video support කරනවද power built-in battery ඒ වගේ features ඔක්කොම සහ මේක අපිට මොනවටද පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ dash cam එකේ clearly ගහලා තියෙනවා එතකොට අපි බලමු මේ dash cam box එකේ තාම මොනවද අපිට තියෙන information කියලා මේකේ black box කියලා මේ dash cam එක ගැන ගහලා තියෙනවා dash cam එක ඇත්තටම මොකද්ද dash cam එක ගැන කියලා පොඩි description එකක් ඒ වගේම ඉස්සරහා පස්ස අපිට පේන්නේ මෙන්න මේ විදියට මේ වගේ models කීපයක්ම Chinese අපිට දැන් දැක් ගන්න පුළුවන්. අපි unbox එක කරමු quick. dash cam එක box එක හරියම අපිට පේනවා dash cam එක තියෙනවා මේකේ. මේ තියෙන dash cam එක අපිට හම්බ වෙන. අපි බලමු dash cam එක මොන වගේද කියලා. මෙන්න මේක තමයි dash cam එක. අපිට හම්බ වෙන. මේ පැත්තේ screen එකක් තියෙනවා. කැම් එක මේ සියලුම දේවල් ඩෑෂ් කැම් එකේ දැర్శණය වෙන්නේ මෙන්න මේ විදියට. අපි බලමු බොක්ස් එක අපිට මොනවද හම්බෙන්නේ කියලා. බොක්ස් එක අපිට හම්බෙනවා ඉස්සෙල්ලාම මෙන්න මේ කොටස. කායකට කනෙක්ට් කරලා කායකින් ඩෑෂ් කැම් එක පවර් අප් කරන කොටස. මේකේ වයර් එක අපිට ඇති වෙන්න දිග තියෙන්න ඕනේ. ඒ වගේම මේ ඩෑෂ් කැම් එකේ අපිට කනෙක්ට් කරන්න මේ විදියට මේ කොටස සම්පූර්ණයෙන්ම තියෙනවා. Box එක ඇතුළේ තවත් අපි ගියොත් අපිට හම්බ වෙනවා data cable එක. අපි වීඩියෝ කරනවා නම් මොන හරි මේ වීඩියෝස් ලැප්ටොප් එකකට PC එකකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ cable එක අස්රින්. මේ cable එක අපිට හම්බ වෙනවා. ඊට අමතරව තාප් වෙන හම්බ වෙන අපිට වැදගත්ම තවත් කොටසක් විතර අපිට කියන්න පුළුවන්. මෙන්න මේ කොටස. මේකෙන් තමයි අපි dash cam එක වාහනයට fix කරන්න කියන අලෝලා සම්බන්ධ කරන්න. තව එක දෙයක් තියෙනවා බලමු box එකේ තව මොනවද තියෙන්නේ කියලා. manual එකක් තියෙනවා. Chinese, ඒ වගේම English මේ හැම language එකකින්ම මේ manual එක තියෙනවා. මේ dash cam එක operate කරන්නේ කොහොමද? මේ dash cam එකේ තියෙන features මොනවාද? ඒ වගේ දේවල්. මෙන්න මේ වගේ බාණ්ඩ ගොඩක් තමයි මේ Chinese dash cam එක සාමාන්‍යයෙන් අපිට ගත්තාම ලැබෙන්නේ. right dash cam එක unbox කරා දැන් අපි බලන්න යන්නේ dash cam එක සවි කරගන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් ගොඩක් අයට මේක ගැටලුවක් වෙනවා dash cam එක සවි කරගන්නේ කොහොමද කියලා මුලින්ම අපි කරන්න ඕනේ dash cam එක අරගෙන මේ cigarette light port එකට connect කරලා බලන්න dash cam එක වැඩ කරනවද කියලා dash cam එක වැඩ කරනවා නම් මේක රතු පාට light එක පත් වෙනවා ඒ වගේම dash cam එක on වෙනවා නා හරි දැන් අපි බලන්න යන්නේ කොහොමද wire එක connect කරන්නේ කියලා dash cam එකෙන් wire එක ගලවගෙන wire එකේ mini USB micro USB පැත්තක් තියෙන්න පුළුවන් ඒක උඩින් මේ විදියට වාහනේ අපෝස්ට් එකට රිඩින් ගවන්න ගොඩක් පල්ලට අදින්න එපා උඩ තියෙන ලේ එක ඒක නිකන් ඇඟිල්ල යන්තම් අපිට පුළුවන් ඇතුළට දාලා මේ වගේ තල්ලු කරන්න. ඒ විදිහට දිගටම මැද ඉඳන් මැද හයි කරනවා නම් තමයි සාමාන්‍ය ඩෑෂ් කැම් එකේ හොඳ view එකක් එන්නේ. මැද ඉඳන් දිගටම මේ විදිහට තල්ලු කරගෙන ගේන්න කොනටම. කොනෙන් තියෙන මේ වගේ ප්ලාස්ටික් කොටස් වලින් ඉතින් සියුම්ම රින් ගන්න මතක තියාගන්න ගොඩක් තදින් අදින්න එපා ඒවා ඇද්දොත් මේවා කැඩෙන්න පුළුවන්. මේ විදිහට දිගටම රබර් බීඩ් එක ඇතුළේ පල්ලහැට අපි මේක ගේනවා. මේ හැම වෙලේම මතක තියාගන්න මේ වයර් එක නැවෙන්නේ නැති වෙන්න වයර් එක කොහෙන් හරි නැවුනොත් වයර් එක ඩැමේජ් වුණොත් අපිට ආයි හොයාගන්න බෑ අලුතෙන් වයර් එකක් රිප්ලේස් කරන්න වෙනවා මේ වගේ සමහර සියුම් තැන්වලදී බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ වයර් එක ඩැමේජ් වෙන්න පුළුවන් හරි ඒක කරාට පස්සේ අපිට මේ විදිහට තමයි පේන්නේ කිසිම දෙයක් වයර් එකක් අපිට පේන්නේ නැහැ පැත්තෙන් බැලුවාම මෙන්න මේ විදිහට කනෙක්ට් වෙලා තියෙන වයර් එක ප්ලාස්ටික් කොටස් වලින් රිංගලා යටින් අපිට මේ විදිහට වයර් එක ගන්න පුළුවන් දැන් අපි වාහනේ පෙඩල්ස් වල පැටලෙන්නේ නැති වෙන්න අපි කකුලේ වදින්නේ නැති වෙන්න මේ වයර් එක කොහොමද අපි සිගරට් ලයිටර් පෝට් එකට ගේන්නේ කියලා බලමු. මේක ටිකක් හරියට කරනවා නම් ටිකක් අමාරු වැඩක්. අපි වාහනේ ස්ටියරින් වීල් එක යට රිංගල බලන්න. සමහරවල් ප්ලාස්ටික් ක්ලිප් තියෙනවා. අපි ළඟ දැනටමත් අපේ වාහනේ වයර්ස් ඇදලා තියෙන ක්ලිප්ස් තියෙනවා. මේ ක්ලිප්ස් වලට පොඩ්ඩක් ෆික්ස් කරලා එහෙම මම මේක ගේන්න පුළුවන්. මේ ෆොටෝ එකේ ඔයගලන්ට පේනවා මේ තියෙන වයර්ස්. මේ වයර්ස් වල මෙන්න මේ පේන ක්ලිප්ස් වලින් මේ ගෙනලා තියෙන විදිහට වයර් එක ගේන්න ස්ටියරින් වීල් එකේ දකුණු පැත්තේ නම් වම් පැත්තට. ඒ කියන්නේ සිගරට් ලයිට් පෝට් එක ළඟට එනකන් යටින් ගේන්න මේ ක්ලිප්ස් වලට විහිර කරලා. ඒතකොට මේ වයර් එක එල්ලෙන්නේ නැහැ. මෙන්න මේ කොහෙන්වත් එල්ලෙනවා පේන්නේ නැහැ. දැන් පේනවා ඒ අපි වයර් එක එතනින් කොනට ගෙනලා කොණෙන් උඩට අරගෙන මේ විදිහට වයර් එක එල්ලෙන්නේ නැති වෙන්න වයර් එක දිග වැඩි නම් මේ වගේ ඔතා ගන්න පුළුවන්. ඒක නම් සාමාන්‍ය දෙයක්. කනෙක්ට් කරගන්න. දැන් එහෙම කනෙක්ට් කරලා පස්සේ ඩෑෂ් කැම් එක උඩින් අලවන්න හරි මැද්දෙන් අලවලා අර වයර් එක කනෙක්ට් කරලා ඔන් කරලා බලන්න වැඩ කරනවද කියලා. හොඳයි. ඩෑෂ් කැම් පාවිච්චි කරන හැමෝටම තියෙන ගැටලුවක් තමයි කොහොමද මේ ඩෑෂ් කැම් වල ක්වොලිටි එක කියන එක. ඇත්තටම ඩෑෂ් කැම් චයිනීස් ඩෑෂ් කැම් ගන්නකොට හැමෝම දෙවරක් හිතනවා මේ ඩෑෂ් කැම් වල රෑට කොහොමද ක්වොලිටි එක කියලා. මේ රිවිව් එකේදී අපි විශේෂයෙන් පෙන්වන්න සූදානම් වෙන්නේ මේ චයිනීස් ඩෑෂ් කැම් එක රෑට කොහොමද අපිට දර්ශනය වෙන්නේ පාර තියෙන දේවල්, ඒ වගේම දවල්ට කොහොමද මේකේ performance කියලා. ඇත්තටම මේ ඩෑෂ් කැම් එකක් ගෙවන මුදලට වටිනවද? ඒ වගේම ඩෑෂ් කැම් එකකින් අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනවද කියලා. මේ මුලින්ම ඔයගලට මේ පේන්නේ රාත්‍රී කාලයේ ධාවනයේදී ඩෑෂ් කැම් එකකින් පාරේ තියෙන දේවල් පේන විදිය. විශේෂයෙන් කියන්න ඕනේ සැලකිය යුතු මට්ටමකින් දර්ශන තත්ත්වය ගොඩාක් අඩුයි. ඇත්තටම කතා කරොත් වාහනේ ලයිට් එළිය වදින ප්‍රදේශවල දේවල් විතරයි මේකේ පේන්නේ. මේ විශේෂයෙන් මේක අලෙවි කරනකොට ඒක අලෙවිකරුවන් ගොඩක් වෙලාවට කියන්නේ full HD dash cam එකක් කියලා. නමුත් ඔයගලන්ට YouTube එකේ තව reviews තියෙනවා විදේශ රටවලින් කරපු. මේක ඇත්තටම quality එක ගත්තොත් 480 520 වගේ range එක quality එකක් තියෙන 1080p full HD එකක් නෙමෙයි මේ dash cam වල තියෙන්නේ. ඒ වගේ reviews ගොඩක් හොයාගන්න පුළුවන්. එතකොට මේ dash cam එක ඔයගලන්ට පේනවා රාත්‍රී කාලේ මේ විදිහට තමයි දර්ශනය වෙන්නේ. එක පැත්තකින් කතා කරොත් ගෙවන මුදලත් එක්ක ගත්තොත් ඇත්තටම ගෙවන මුදලේ වටිනාකම ලැබෙනවා කියලා ගොඩක් අය කතා කියනවා. මොකද රුපියල් 2000කගේ මුදලකට මේ වගේ චයිනීස් ඩෑෂ් කැම් එකකින් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම වෙළඳ පොලේ තියෙනවා Xiaomi වගේ තව හොඳ බ්‍රෑන්ඩ්ස්. ඒවා සාමාන්‍ය රුපියල් 7000 8000ක් වගේ වෙනකොට මීට වඩා හොඳ night vision quality එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම සමහර ගොඩක් අය අපි කලින් රිවිව් එකත් කරා වගේ ඇක්ෂන් කැම්ස් පාවිච්චි කරනවා ඩෑෂ් කැම්ස් විදියට. ඇත්තටම හොඳයි. නමුත් ඇක්ෂන් කැම් එකක් ඩෑෂ් කැම් එකක් විදියට පාවිච්චි කරනකොට තියෙන ගැටලු කීපයක් තියෙනවා. ඒවා ගැන අපි තවත් වීඩියෝ එකක් කතා කරනවා. එතකොට මේ චයිනීස් ඩෑෂ් කැම් එකේ රාත්‍රීදී පාරේ තියෙන දේවල් දැర్శණය වෙන්නේ මෙන්න මේ විදියට. එතකොට මේකේ වොයිස් රෙකෝඩින් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩෑෂ් කැම් එකේ ඇතුලේ කතා කරන දේවල් රෙකෝඩ් වෙනවා. ඒක නම් තරමක් දුරට හොඳයි. ඩෑෂ් කැම් එක පාවිච්චි කරලා හිතා ගන්න පුළුවන් ඇතුලේ කතා කරන දේවල් හොඳට රෙකෝඩ් වෙනවා. හැබැයි වීඩියෝ ක්වොලිටි එක නම් ඇත්තටම කියන්න පුළුවන් ගෙවන මුදලට සාපේක්ෂව මේ ප්‍රමාණය ඇත්තටම හොඳයි. නමුත් වාහනවල නම්බර අපි ඒ වගේම ගමන් කරන පුද්ගලයන් වගේ හඳුනා ගැනීමේදී ගැටලු මතුවෙනවා මෙන්න මේ වගේ තත්ත්වයක් උඩදී. දැන් අපි බලමු දහවල් කාලේ කොහොමද මේ ඩෑෂ් කැම් එකේ performance කියලා. අපි මේ ගන්න චයිනීස් ඩෑෂ් කැම් එකක් දහවල් කාලේ ධාවනයේදී මෙන්න මේ විදිහට තමයි අපිට දහවල් කාලේ වාහන දැర్శණය වෙන්නේ. තරමක් දුරට යනකම් වාහනවල නම්බර අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම දැర్శන තත්ත්වයන් පැහැදිලි. එතනදිත් අපිට කියන්න පුළුවන් විශේෂයෙන් ගෙවන මුදලට අත්‍තරම සාපේක්ෂව යම් කිසි වටිනාකමක් මේකේ තියෙනවා කියලා. නමුත් තියෙන ඩෑෂ් කැම් වර්ග කීපයක් ගත්තොත් වෙළඳ පොලේ තියෙන අපි දකිනවා සමහර ඩෑෂ් කැම් මේ හා සමාන මිලක් තියෙනවා. නමුත් අපි දන්නවා ෆෝන් බැටරි එකක් වගේ පාවිච්චි කරලා තියෙන ඩෑෂ් කැම්. මේ ඩෑෂ් කැම් වල ලොකු ගැටලුවක් තමයි වාහනේ එන්ජින් එක ඕෆ් කරාට පස්සේ ඩෑෂ් කැම් එක තප්පර කිහිපකින් ඕෆ් වෙනවා. මොකද ඩෑෂ් කැම් එකේ තියෙන බැටරි එක එච්චර හොඳ පර්ෆෝමන්ස් නැහැ. නමුත් මේ ඩෑෂ් කැම් එකේ ඊට අමතරව පවර් කරලා තියෙනකොට රෙකෝඩ් වෙන මේ වීඩියෝස් දිහා බැලුවාම ඇත්තටම අපිට කියන්න පුළුවන් සාපේක්ෂව ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන ක්වොලිටි එකක් අපිට ලැබෙනවා කියලා කිසියම් දුරකට. වෙනද වගේම හයිටෙක් SL එකෙන් අදත් අපි හයිටෙක් වීඩියෝ එකක් අරගෙන ආවා චයිනීස් ඩෑෂ් කැම් රිවිව් එකක්. මේ විදිහට දිගටම අපිත් එක්ක එකතු වෙන්න අපේ රිවිව්ස් එක්ක අපේ හයිටෙක් වීඩියෝස් එක්ක subscribe කරන්න අපේ channel එකට. එකතු වෙන්න අපිත් එක්ක comment කරන්න ඔයගලන්ගේ ideas මොනවද කියලා. comment කරන්න ඔයගලන් මොනවද බලාපොරොත්තු වෙන්නේ හයිටෙක් SL channel එකෙන්. අපි කැමති මේ හැම හයිටෙක් වීඩියෝ එකක්ම ඔයගලන් ළඟට අරගෙන එන්න. එහෙනම් බොහොම ස්තුතියි එකතුන හැමෝටම. දිගටම එකතුම හයිටෙක් SL එක ස්තුතියි.